ආයුබෝවන් දුවේ පුතේ 2021 පහතරේනේ ශිෂ්‍යත්ව විභාගයේ තෙපෙනී සිටින පුංචි හපන් වෙනුවෙන් අපි අද මේ වැඩසටහන කරන්න සූදානම් කළේ. ඔබ දන්නවා දැන් පුරා අවුරුදු දෙකක් විතර. ඒ කියන්නේ ඔබ ඉන්න මේ පහ ශ්‍රේණියත් ඒ වගේම ඔබ පසුගිය වසරේ හිටපු හතර ශ්‍රේණියත් මේ අවුරුදු දෙකේදීම ඔබට නිසි පරිදි ඉගෙනුම් කටයුතු වල යෙදෙන්න ඉඩ කඩ නැතුව ගියා. ඒ මොකද මේ රටේ පවත්න කොරෝනා වසංගත තත්ත්වේ නිසා. ඊ විතරක් නෙමෙයි පුතේ. ඔබට නිවෙස් වලටම කුටු වෙලා ඉන්න සිද්ධ වුණා. අර වෙනදා ඔබේ පන්තියේ යාළු මිත්‍රයෝ එක්ක ඒ වගේම පන්තියේ ටීචර්ට සමීප වෙලා පොදු කරපු ක්‍රියාකාරකම් ඒවා කිසි දෙයක්ම අද නැති වෙලා තියෙනවා. දිනපතා ඔබ පාසලට ගිහිල්ලා ටීචර්ට බලන් දුන්න තමන්ගේ පොත් ටික අද බලන් කෙනෙක් නැති වෙලා තියෙනවා. ඒ කෙසේ හෝ වේවා මේ මාර්ගස්ත ක්‍රමයට ඔබ ඉගෙනුම් කටයුතු වල යෙදෙන්නේ සතියට දවසක් දෙකක් විතර ඔබ මාර්ගස්ත ක්‍රමයට ක්ලාස් වලට සහභාගී වෙනවා ඇති මේ දවස් වල. ඉතින් අපි මේ නිවෙස් වලට රැඳිලා ඉන්න පහේ අපේ හපන්නුන්ගේ විභාගයත් එක්ක ලොකු මානසික අවුලක් තියෙනවා මේ දවස් වල. ඒ මොකද Tamanda ප්‍රශ්නයකට පිළිතුරක් අහගන්න ඒ වගේම Tamange පිළිතුර ලියලා කෙලින්ම ඍජුවම ටීචර්ට පෙන්නන්න ඒ තියෙන අවකාශ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ඔබේ විෂය දැනුම පිළිබඳව හුඟා පහලට වැටිලා තියෙනවා කියන එක ඔබේ දෙමව්පියන් මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ ඉදිරියේ තියෙන මේ දැවැන්ත අභියෝගයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මේකේ කඩයිම් ලකුණු පන්නවලා ඔබ ඉදිරියට ඇවිල්ලා ජනප්‍රිය පාසලකට යන්න ඔබට අවස්ථාව දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ මේ වැඩසටහන තුලින්. ඉතින් පුතේ අගෝස්තු විභාගය මේ අවුරුද්දේ මේ වසරේ අවසානයේට පැවැත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කෙසේ වුණත් පැවැත්වෙන දිනකදී ඉදිරියේදී ඔබ නිර්භීත වේ විභාගයට පෙනී සිටින්න ඕන විභාග භීතියකින් තොරව. එහෙම පෙනී සිටින්න ඔබට විෂය දැනුම හොඳට ලැබලා තියෙන්න ඕනේ. විභාගයට දෙන ප්‍රශ්න පත්‍ර දෙක සම්බන්ධව අපි මීට කලින් ඔබ දැනුවත් කරලා තියෙනවා. ඒකේදී දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලියන්න වෙනවා විෂයන් පහටම. විෂය නිර්දේශයේ ඇසුරෙන් තමයි දෙවන ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළමුවෙන්ම තියෙන්නේ මව්බස, ඊළඟට දෙවනුව තියෙනවා ඉංග්‍රීසි දෙමළ කෙටි ප්‍රශ්න කීපයක්, ඊළඟට තියෙනවා ගණිත ගැටලු ගණිත විෂයට අදාළව, ඊළඟට තියෙනවා පරිසරාසිරිත ක්‍රියාකාරකම් සම්බන්ධව බහුවර්ණ ප්‍රශ්න 30ක්. ඉතින් ওই ටිකට දෙවන ප්‍රශ්න පත්‍රය ලියලා ඔබ ලකුණු 100ක් ගන්න ඕනේ. මේ මුලින්ම මව්බස විෂය යටතේ ඔබට අවසාන වෙන රචනයක් ලියන්න වාක්‍ය 3කින්. ඉතින් මේ රචනයට ලකුණු 6ක් ලැබෙනවා. මේ ලකුණු 6 ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ. අපේ දරුවන් රටේ ඉන්න බොහෝ දෙනෙකුට අමාරුම ප්‍රශ්නේ තමයි පුතේ රචනය කියන එක. මේකට ලකුණු ගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද රචනයක් ලියන්නේ මෙහෙමයි කියනලා අපට න්‍යායක් ඉදිරිපත් කරන්න බෑ. ඒ බැරි නිසා දරුවෝ සෑහෙන්න මහන්සි ගන්නවා. ගොඩාක් උපකාරක පන්ති වලට එහෙම ඔය කොරෝනා වලට ප්‍රථමයෙන් පසුගිය වසරවල ගියා ගිහින් දක්ෂ ලෙස ලිව්වත් ඒ රචනයට ලකුණු ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද අපි කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී ඔබට දෙන ලද මාතෘකාවට කොහොමද අපි රචනයක් ලියන්නේ කියලා. ඒ ගැන අපි දිගින් දිගටම කතා කරනවා. ඔබ හොඳින් සවන් දෙන්න ඕනේ. සවන් දීලා අහලා ඔබට යම් ගැටලුවක් වුණොත් අපෙන් විමසන්න ඕනේ. ඒ වගේම අපි කියන විදියට ඔබ ඒ රචනයට හුරු වෙන්න ඕනේ. ඔබ මේ වෙනකොටත් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර ගණනාවකට ලියලා ලියලා යම් හුරුවක් ඔබට ඇති. ඒ හැම තැනකදීම ඔබට ලකුණු අඩුවෙන් ලැබෙන්න ඇත්තේ රචනයට. ඒ රචනාවලට විවිධ මාතෘකා එනවා. ඒ විවිධ මාතෘකා ඔස්සේ ඔබ
ලියන්න මහන්සි ගන්නවා. ඒ ගත්තත් සමහර විට ලකුණු නොලැබෙන තැන් ඔබට දකින්න ඇති බොහෝ වෙලාවට. හොඳයි පුතේ. එහෙමනම් අද අපි කතා කරන්නේ පළමුවෙන් මේ මේ එන විවිධ මාතෘකා අපි කොටස් වශයෙන් වෙන් කරගෙන කඩාගෙන ඒ මාතෘකා පිළිබඳව වෙන වෙනම දැනුවත් වෙන්න ඕන. වෙන වෙනම දැනුවත් වෙන්න ඕනේ. අපි බලමු අපට එන මාතෘකා මොනවද කියලා කීපයක්. දැන් එනවා සුන්දර ගම්මානයක් ගැන ලියන්න. ඒ වගේම උදෑසන අසිරියක් ගැන ලියන්න ඕන. එනවා. මුහුදු වෙරළක සුන්දරත්වය ගැන එනවා. ඒ වගේම අපේ රටේ ලෝකේ ජල සම්පත ගැන ලියන්න එනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විනාශ වී යන වන සම්පත ගැන ලියන්න එනවා. ඒ වගේම කාලීන වශයෙන් එනවා ඩෙංගුව දුර ගැන. සමහර විට ඉදිරියේදී මේ වර්තමානයේ පවත්න කොරෝනා ව්‍යසන පිළිබඳවත් ඔබට එන්න පුළුවන්. ඒ වගේ හොඳ අත්දැකීම් ඔබට මේ වෙනකොටත් තියෙනවා. ඔන්න ඔය වගේ විවිධ මාතෘකා එන්නේ. මේක ආපුහම කොහොමද අපි එකිනෙකට මේ මාතෘකා වෙන් කරලා ශීර්ෂගත කරගන්නේ. එහෙම වෙන් කරගෙන ඊළඟට මාතෘකාව අඳුනා ගන්න ඕනේ. අඳුනාගෙන ඒ මාතෘකාවට අදාළව වාක්‍ය තුනක් ලියන්න ඕනේ මුළු ලකුණු ගන්න නම් නිවැරදිවම. ඉතින් අපි අද මාතෘකා වෙන් කරලා බලමු. මෙන්න පුතේ අපි මෙහෙම වෙන් කරනවා. එක ශාස්ත්‍රීය මාතෘකා. ඊළඟට දෙවෙනි එක නිර්මාණාත්මක මාතෘකා. තුන චරිතාරෝපිත මාතෘකා. ඔන්න පුතාලා ලියාගන්න. පළවෙනි එක තමයි ශාස්ත්‍රීය මාතෘකා. දෙවෙනි එක තමයි නිර්මාණාත්මක මාතෘකා. තුන්වෙනි එක තමයි චරිතාරෝපිත මාතෘකා. මෙන්න මේ අපි වර්ග තුනකට වෙන් කරගත්තා. දැන් මොනවද මේ වර්ග තුනට වෙන් කරපු මාතෘකා? අපි එකින් එකට පැහැදිලි කරගමු. පුතේ ශාස්ත්‍රීය මාතෘකාවක් කියලා කියන්නේ ඊකේ අර්ථවත් කරුණු තියෙන්න ඕනේ. පුංචි දුවලා පුතාලා අපි දන්නවා රචනා ලියනකොට ලස්සනට වර්ණනාත්මකව අලංකාර පද යොදලා ඒ වගේම උපමා යොදලා වචන 15ක් 20ක් දිගට ලියාගෙන යනවා. එහෙම හුරුවක් ඔබ රචනා බලලා දැකලා තියෙනවා. සමහර විට එහෙම ලියලා ගුරුතුමීට පෙන්නපුවාම ඒකේ ලකුණු නැති වෙච්ච අවස්ථාවක් දකින්න ඇති. එතකොට එහෙම ලියන්නේ නැහැ පුතේ ශාස්ත්‍රීය මාතෘකා. දැන් අපට එන්න පුළුවන් ඩෙංගු වදුර ගැන, එහෙම නැත්නම් ඩෙංගු මර්ධනය කිරීම ගැන. ඒකට අපි දායක වෙන්නේ කොහොමද? ඒ විදිහේ මාතෘකා. එතකොට අන්න ඒක ශාස්ත්‍රීය මාතෘකාවක්. ඒකට අර කියන වර්ණනාත්මක පද, අලංකාර පද, උපමා එහෙම දාන්න බෑනේ. එහෙම දාලා ලියන්න අපහසුයි. එතකොට ඒ ඩෙංගු මර්ධනය ගැන ලියුවොත් ඒක සැබෑ පරිසරයේ අපිට දකින්න ලැබෙන දේවල්ම වෙන්න ඕනේ. ඩෙංගුව දුර නිසා සිදුවෙන හානි, ඩෙංගුව දුර වළක්වා ගන්න අපි කරන්න ඕනේ දේවල්, පුංචි අපි හැටියට ඒකට දායකත්වෙ දෙන්නේ කොහොමද? ඒ වගේ කරුණු ලියන්න ඕනේ. ඒවට වර්ණනාත්මක පද, අලංකාර පද, උපමා මුකුත් දාන්න එහෙම බෑ. එහෙම දාලා ලියන්නත් බෑ. එතකොට ඒවා ශාස්ත්‍රීය කරුණු අපි එකතු කරගන්න. ඊ වගේම තමයි අපේ රටේ විනාශ වෙන වන සම්පත ගැන ලියන්න දුන්නොත් එහෙම. වනාන්තර විනාශ වෙන්නේ කුමක් නිසාද කියන එක ගැන ලියන්න ඕනේ. මේ ඒ වගේම ඒ වනාන්තර සම්පත අපි රැකගන්න කළ යුතු දේවල් මොනවද? වන සංරක්ෂණය, ඒ සම්බන්ධව කරුණු. ඔය කියන ඒවත් පුතේ අර විදිහට
උපමා යොදලා අලංකාර පද යොදලා අලුත් විදිහකට ලියන්න අපහසුයි. මොකද අපි අර විදිහට පුරුදු වෙලා තියෙනවා නම් හුඟක්ම අමාරුයි මේ ඒ රචනයක මාතෘකාවක් දැස දිශාගතව වෙන වෙනම බලන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා මාතෘකාව තෝරගන්න ඕනේ. එතකොට අපට හරි පහසුයි. ඒක දුටු සැනින් අපි කරන්න පුරුදු වෙන්න ඕනේ ඉස්සර වෙලා පුතේ. එතකොට එහෙම මාතෘකා ශාස්ත්‍රීය මාතෘකා. ඒ වගේ අර කියන විදිහටම ලියන්න ඕනේ පුතේ කරුණු සැබෑ කරුණු වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි මාතෘකා වර්ගය තමයි පුතේ නිර්මාණාත්මක මාතෘකා. ඔබට ඒ ලියන්න එන රචනයට එනවා නිර්මාණාත්මක මාතෘකා. අපි පළමුවෙන්ම දැනගන්න ඕනේ නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද? නිර්මාණයක් කියලා කියන්නේ පුතේ අලුතින් කරන දෙයක්. අලුතින් දෙයක් කරන්න නම් අලුතින් හිතන්න පුළුවන් වෙන්න ඕනේ අලුත් විදිහට, නැවුම් විදිහට. අර පරණ දේවල් කොපි කිරීම, උපුටා ගැනීම, කටපාඩමින් මතකයේ තියලා ඒ විදිහටම ලිවීම ඒව නිර්මාණාත්මක නෙවෙයි. අපේ දරුවෝ සමහර අය රචනා සතකය කියලා පොත් තියෙනවා. එහෙමනම් එහෙම නැත්නම් රචනා 50 කියලා, රචනා 10 කියලා, පහ වසරට රචනා කියලා, ප්‍රාථමික රචනා කියලා ඔය විදිහට රචනා ලියාපු පොත් මාතෘකාවලට. ඉතින් හැම රචනයක්ම කටපාඩම් කරගන්න අපි පුංචි දුවල පුතාලා. කටපාඩම් කරගෙන යනවා. ගිහාම ඊ මාතෘකා එකක්වත් නැහැ පුතේ, වෙනම විදියකට ඉන්නේ මාතෘකාව. ආපුහම අපි ලොකු අපහසුතාවයකට පත් වෙනා එතනදී. එහෙම නෙමෙයි අපි පුරුදු වෙන්න ඕනේ. අලුතින් හිතණ්ඩයි, අලුතින් හිතපු දේ අලුත් විදිහට කරණ්ඩයි. අන්න ඒක තමයි නිර්මාණාත්මක බව කියලා කියන්නේ. දැන් මේ නිර්මාණාත්මක මාතෘකාව වලට ඔබ රචනා ලියනකොට පුතේ මාතෘකාව තෝරා ගන්න ඕනේ නිර්මාණාත්මක රචනා මාතෘකාවක්ද මේක කියලා. තෝරාගෙන ඒ මාතෘකාවට තමන් අර අපි මුලින් කියපු විදියට උපමා, ඒ වගේම අලංකාර පද, ඊට පස්සේ අපේ මව් භාෂාවේ තියෙන ගැඹුරු පද වුණත් යොදන්න පුළුවන් දුෂ්කර පද, ඒවා යොදලා හැබැයි වාක්‍යයට ගැලපෙන්න ඕනේ ලස්සනට. ගැලපිලා තියෙන්න ඕනේ වාක්‍ය අවසානයේ. එතකොට එවැනි පද තියෙනවා. ඒ නිර්මාණාත්මක මාතෘකා සඳහා බොහෝ වෙලාවට එන්නේ මොනවද කියලා අපි බලමුකෝ. පරිසර වර්ණනා එනවා. මේ සුභාදහම ගැන වර්ණනා කරන්න එනවා. මුහුදු වෙරළක අසිරිය එන්න පුළුවන්. ඒක අපට ඕනෑ තරම් වර්ණනා කරලා ලියන්න පුළුවන්. සමහර විට මුහුද කැළඹෙන වෙලාවක් නොවෙන්න පුළුවන්, නිසසලව තියෙන්න පුළුවන්. ඒකේ අසිරිය අපට හිතෙන විදියට වර්ණනා කරන්න පුළුවන්කම තියෙනවා. සමහර විට අපි මුහුදට ගියෙන් මුහුද ළඟට නොගියත් කමක් නැහැ. නොදැක්කත් කමක් නැහැ. මුහුදක චිත්‍රයක් දැකලා මුහුද ගැන කියවලා තියෙන කෙනෙකුට වුණත් හොඳ ලස්සනට වර්ණනාත්මකව ලියන්න පුළුවන් වාක්‍ය. අන්න එහෙම ලියන්නේ කොහොමද? ඒ අලුත් විදියට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි නිර්මාණාත්මක බව කිවි. අලුත් වාක්‍ය තියෙන්න ඕනේ, කොයින්වත් උපුටා ගත්තේ නැති ඒවා. ඒ වගේ මාතෘකා. ඒ වගේම රාත්‍රි අහස ගැන ලියන්න දුන්නොත්, සඳ පැයු රාත්‍රියක් ගැන ලියන්න දුන්නොත්, ඒ වගේම සෝබා දහමේ අසිරිමත් බව ගැන ලියන්න දුන්නොත්, ඒ වගේම ඔබ දුටු සුන්දර ගමක් ගැන ඔබට ලියන්න දුන්නොත්, ඔය හැම එකක් ගැනම ලස්සන වර්ණන අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒවා වර්ණනාත්මකව අලුතෙන් හිතලා ලියන රචනා තමයි නිර්මාණාත්මක මාතෘකාවලින් අපට ලැබෙන්නේ. එතකොට ඔබ දැන් දන්නවා මේ කියන ශාස්ත්‍රීය මාතෘකා කියලා කියන්නේ මොනවද? නිර්මාණාත්මක මාතෘකා කියලා කියන්නේ මොනවද? දැන් මේ දෙක ඔබට පැහැදිලි වෙන්න ඇති පුතාලට. පළමුවෙන් මේ මාතෘකා හඳුනා ගන්න ඕන ඔය විදිහට. රචනයේ ලියන්න ඕනේ දිශාව කොයි පැත්තද කියලා. ඊළඟට පුතේ තුන්වෙනි මාතෘකාවකුත් තියෙනවා. මාතෘකා වර්ගය. ඒ තුන්වෙනි මාතෘකා වර්ගය චරිතාරෝපිත. චරිතයක් කියලා කියන්නේ පණ ඇති පුද්ගලයෙක්. එතකොට මේ පණ ඇති පුද්ගලයා නියෝජනය කරමින් පණ නැති වස්තුන් මුල් කරලා මාතෘකා දෙනවා. මේ බලන්න.
පෑනක් කතා කරයි. පෑනක් කතා කරනවද පුතේ? නෑනේ. හැබැයි මෙතන පෑන පණ ඇති වස්තුවක් හැටියට අපට දක්වලා තියෙන්නේ. ඊළඟට බලන්න ගසක් කතා කරයි. ඊළඟට මට පියාපත් ලැබුණොත් පුංචි ඔබට පියාපත් ලැබුණොත් ඔබ කරන දේවල් ලියන්න ඕනේ. මෙන්න මෙවැනි මාතෘකා. මේවා චරිතාරෝපිත මාතෘකා. යම් චරිතයක් ගැන අලුත් චරිතයක් ගැනයි මේ අපෙන් කරුණු විමසන්නේ මේ මාතෘකාවේදී. එතකොට මට පියාපත් ලැබුණොත් කියලා කිව්වහම පුතේ පියාපත් තියෙන්නේ කුරුල්ලන්ටනේ. එතකොට කුරුල්ලෝ ගැන නෙවෙයි රචනේ ලියන්නේ. ඔබ කුරුල්ලෙක් වුණොත් ඔබට පියාපත් ලැබුණොත් ඔබ කරන දේ ගැන තමයි ලියන්න ඕනේ. ඒවත් වර්ණනාත්මකව ලියන්න පුළුවන්. ඒ පද එහෙම යොදලා ලියන්න පුළුවන්. අලංකාර පද උපමා එහෙම යොදන්න පුළුවන් බොහෝ වෙලාවට. එතකොට පියාපත් ලැබුණාම කුරුල්ලෙකුගේ චරිතයක් ලෙස ඔබ පෙනී සිටින්න ඕනේ අර වාක්‍ය තුන තුල. හැබැයි මෙතන මම කියන උක්ත පදය, ඒ කියන්නේ උත්තම පුරුෂ ඒකවචන උක්ත පදය. ව්‍යාකරණ වල කියන්නේ එහෙමනේ. පුරුෂ තුනෙන් උත්තම පුරුෂ ඒකවචන මම කියලා කියන්නේ. එතකොට මම කියන එකෙන් වාක්‍ය අවසානයේට යනකොට මී කියන අකුරෙන් අවසන් වෙන්න ඕනේ මම කියලා පටන් ගත්තොත්. එතකොට මම තමයි මේ වෙලාවේ පියාපත් තියෙන පුජ්‍යලයා. ඒකට අනුරූපීව ගැළපෙන විදිහට වාක්‍යාතේ අතනින් තියන්න අපි පුරුදු වෙන්න ඕනේ. උත්තම පුරුෂ ඒකවචනයි. ඊළඟට පුතේ ගසක් කතා කරයි කියන එක ගැන ලියුවොත් දැන් ගස පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕනේ. ඒක ඒ පුද්ගලයාගේ චරිතයේ ගසක්. එතකොට අපි දන්නවා දැන් ගසක් ගැන කියොත් එහෙම මිනිසුන්ද විවිධ ආකාරයේ ප්‍රයෝජන ලැබෙනවා. ලබා දෙනවා මම. ඒ වගේම මිනිසුන්ට සේවන සපයනවා. ඒ වගේම මේ මිහිතලේ තව අපි ගැඹුරට දුරට ගියොත් එහෙම ජෛව ගෝලීය සමතුලිතතාවයට වාගේ දේවල් වලට ගස ලොකු පිටුබලයක් සපයනවා. ඔය වාගේ අර්ථවත් කරුණු ලියන්න පුළුවන්. ඒ විතරක් නෙමේ සත්ව ප්‍රජාව සත්ව සම්පත ආරක්ෂාකරන ගස විශාල දායකත්වයක් දෙනවා. ගස දායකත්වය දුන්නාට මම දායකත්වයක් දෙනවා කියන විදිහට තමයි මී කියන අක්ෂරයෙන් අවසන් වෙන විදිහට ආඛ්‍යාතේ තබන්න ඕනේ. එතකොට ඔබ ගසක් වෙලා ලියන්න ඕනේ රචනේ. මේ පෑනක් කතා කරයි කියන එක ඒ විදිහේ මාතෘකා. තව බොහෝ තියෙනවා මේ චරිතගත මාතෘකා. එතකොට දැන් ඔබට මම පැහැදිලි කළා අපට එන මාතෘකා වර්ග තුනකට අපි වෙන් කරගත්තා කියලා. දැන් හොඳට නැවත කියලා මතක තියාගන්න ශාස්ත්‍රීය මාතෘකා, නිර්මාණාත්මක මාතෘකා, චරිතාරෝපිත මාතෘකා. මාතෘකා වර්ග තුනයි. දැන් ওই මාතෘකා වර්ග තුන හොඳට අඳුනා ගන්න ඕනේ. අඳුනාගෙන තමයි අපි ඊළඟට රචනයට යනකොට කරුණු හොයාගන්න ඕනේ. ඊළඟට පුතේ මේ මාතෘකාව අපි අඳුනා ගත්තහම කරුණු සංවිධානය කරගන්න ඕනේ. අපි මේකට මොනවද ලියන කරුණු කියලා අපි පොඩි කෙටි සටහනක සටහන් කරගන්න ඕනේ. මේ නිර්මාණාත්මක මාතෘකාවක් වුණොත් ඒ නිර්මාණාත්මක මාතෘකාවට අපි සංවිධානය කරගන්න කරුණු ටික. දැන් සඳපෑයු රැයක් ගැන එහෙම නැත්නම් රාත්‍රියේ හස ගැන આવුත් එහෙම තරු තියෙනවා. තරු කොහොමද හසේ තියෙන්නේ? සඳ තියෙනවා. සඳ කොහොමද හසේ තියෙන්නේ? ඊළඟට තරු සඳත් නිසා කොහොමද ඒක පරිසරයට පොළවට බලපෑම ඇති කරන්නේ? ඒකෙන් සුන්දරත්වය ඇති කරන්නේ කොහොමද? එතකොට ඒ විදියට කරුණු කීපයක් සංවිධානය කරගෙන ඔබ ඒ සංවිධානය කරගත්ත කරුණු
එකින් එක අනුපිළිවෙලට වාක්‍ය ගත කරන්න. හැබැයි වාක්‍ය ගත කරනකොට උක්තය සහ ආඛ්‍යාතය කියන දෙක කෙරෙහි ඔබේ හොඳ අවධානය යොමු කරන්න ඕනේ. අන්න ඒ විදිහට රචනය ලියන්න කලින් අපි සැලසුම සැකිල්ල මුලින්ම හදාගමු. සුදුසු මාතෘකාව තෝරාගෙන දැන් ඔබට පැහැදිලි ඇති මාතෘකා කොහොමද වර්ග කරගන්නේ, වර්ග කරගෙන රචනයක් ලියන්නේ අපි කොහොමද කියන එක ගැන. හරි පුතේ, දැන් මේ කාරණේ මම එතනින් නිමාවටපත් කරලා ඊළඟට කතා කරනවා ඔබට රචනයක් ලිව්වම ඇයි ලකුණු නොලැබෙන්නේ කියන එක ගැන. ලකුණු නොලැබෙන්නේ ඇයි කියන එක ගැන කතා කරනකොට ඔබ ඒකට හොඳින් සවන් දීලා ඒ ලකුණු නොලැබෙන හේතු ටික සටහන් කරගෙන පුතේ ඒ හේතු ඔබේ රචනය තුල තිබෙනවා නම් ඒවා ඉවත් වෙන විදිහට ඔබ රචන ලියන්න ඊළඟට ඉදිරිපත් වෙන්නම ඕනේ. ඊළඟට රචන ලියන්නම ඕනේ. ඒ ලකුණු නොලැබෙන කරුණු ඉවත් කරගන්න ඕනේ රචනේ. මෙන්න පුතේ ඔබේ රචනෙට ලකුණු නොලැබෙන්නේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙන නිසා. දැන් ඒ අඩුපාඩු ලැයිස්තුවක් මම මේ පුවරුවේ ඔබට ප්‍රදර්ශනය කරනවා. අපි එකින් එකට ඒ රචනයේ අඩුපාඩු ගැන කතා කරමු. කතා කරලා ඒ අඩුපාඩු මඟහරවාගන්නේ කොහොමද කියන එක ගැන ඊළඟට අපි කතා කරමු. මෙන්න පුතේ ඔබ කරන වැරදි රචනයක් ලියනකොට ලිවීමට ඔබට ලොකු අපහසුයක් තියෙනවා. රචනයක් ලියන්න ගියාම ගොඩක් වෙලා හිතන්න වෙනවා, කල්පනා කරන්න වෙනවා. එතකොට කාලයත් විනාශ වෙනවා. ඊළඟට ඒ රචනයට ඕන අවශ්‍ය පදමාලාව එහෙම නැත්නම් වචනමාලාව ඔබ ළඟ නැති වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණා තියෙනවා ගොඩක්. අපි දැන් ඒ රචනයට ලකුණු නොලැබෙන කරුණු කතා කරමු මෙතන ඉඳලා. පළවෙනි එක තමයි පුතේ මෙන්න අපි මෙහෙම ලියාගමුකෝ. මෙන්න මේ වැරදි රචනයක වැරදි. ඔය වැරදි තිබුණහම ලකුණු දෙන්නේ නැහනේ. දැන් අපි අර පළමු හඳුන්වා දීමේදී ඔබට කීවා එක වැරද්දක් එක වාක්‍යයක තිබ්බොත් ඒකට ලකුණක් කපනවා. වාක්‍යයටම දෙන්නේ ලකුණු දෙකයි. වැරදි දෙකක් තිබ්බොත් ලකුණු දෙකම කපනවා කීවා. එතකොට ඔබ ඒ කල්පනා කරලා හිතලා මහන්සියලා කල් අරගෙන ලියාපු ඒ සියල්ලම නිර්ර්ථක වෙලා ඔබට කතිරයක් ඇවිල්ලා ලකුණු දෙකම අහිමි වෙනවානේ. ඒක අහිමි කරගන්නවට තමයි අපි මේ ඔබ නැවත නැවත දැනුවත් කරන්නේ. ඔන්න ඔබේ වැරදි ලැයිස්තුව රචනාවල දකින්න තියෙන. මේවා අපි හොඳට දැකලා තියෙනවා. එහෙම ආයට ලකුණු දෙන්නේ නැහැ පුතේ. පළවෙනි වැරද්ද තමයි පුතේ අපැහැදිලි අත්තකුරු. මේ මොනවද මේ අපැහැදිලි අත්තකුරු කියන්නේ? ඔබ පහ ශ්‍රේණියට එනකොට ඔබේ ටීචර්ලා ඔබට අකුරු ලියන ක්‍රමයක් කියලා දීලා ඇති. ඔබ දන්නවා සෙන්ටිමීටරේ ඉඳලා එන්ඩෙන්ඩ සෙන්ටිමීටරේ කුඩා වෙනවා. මේ 4න් 3, 3න් 2, ඊළඟට 2න් 1 කියලා ඔය විදිහට. සෙන්ටිමීටරේ 2න් 1යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් භාගයක් වෙන්න ඕන ඔබේ අකුරු. රවුම් වටකුරු ලස්සන පැහැදිලි අත්තකුරු. ලස්සනත් අකුරු නෙවෙයි මේ කතා කරන්නේ. අකුරු පැහැදිලි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම පැහැදිලි අත්තකුරු නැති අපේ බොහෝ දරුවෝ ඉන්නවා. ඔයන්න, සංයක බයන්න මේ වාගේ අකුරු හොයන්න බෑ සමහර විට. සමහර විට මූර්ධජන යන්න, දන්තදන යන්න දෙකම එකම විදිහට ලියන අපේ දරුවෝ ඉන්නවා. ඊට පස්සේ ඔය එයන්න, මාප්‍රන්න, පයන්න වාගේ අකුරු දෙකම එකම විදිහට ලියන ළමයි ඉන්නවා. ඒ කියන්නේ අකුරු අපැහැදිලි. ඊට පස්සේ මූර්ධජල යන්න, දන්තදල යන්න ඔය දෙකම එක විදිහට ලියන අය ඉන්නවා. ලියලා අලුත් විදිහට හැඩ කරලා එක එක
රටාවලට ලියන. එහෙම ලියන්න බෑ. අකුරකට නිවැරදි ගමන් මගක් තියෙන ඔබ පුංචි කාලේ ඉඳලා හුරු කරපු ඒ නිවැරදි ගමන් මග තුල ඇවිල්ලා නිවැරදි අකුරුම ඔබේ තියෙන්න ඕනේ රචනයේදී. නිවැරදි හා පැහැදිලි. පැහැදිලි බවම තියෙන්න ඕනේ. අකුරු පිට අකුරු ලියනවා. ඊට පස්සේ උඩ රූලේ ලියන අකුරු නිසා යට රූලේ අකුරු කැපීගෙන යනවා. එතකොට අකුරු එකින් එකට වැහෙනවා බොඳ වෙනවා. එතකොට අකුරු හොයන්න බෑනේ. අන්න ඒ වාගේ අවුල් තියෙනවා. ඒ වාගේම යට අකුරේ ඔය රැහන් වාගේ ඒවා ඉස්පිලි වාගේ ඒවා උඩ අකුරට සම්බන්ධ වුණාම වැරදි පිළිහැටියට පේනවා. ඒත් අපැහැදිලි බව. එහෙමනම් ඒ සියලු අපැහැදිලිතාවයන් ඉවත් කරලා පැහැදිලි යට අකුරෙන්ම රචන ලියන්න වග බලා ගන්න ඕනේ. ඒක නිවසෙන්ම හුරු වෙන්න පුතේ. ඒ වගේම ඒ හුරු වීම නිතර නිතර කරන්ඩ මගේ අකුරු පැහැදිලිද මගේ වාක්‍ය පැහැදිලිද කියන එක බලන්න ලියලා ඉවරලා. ගෙදර ඉන්න ඔබේ දැනුවත් අම්මට තාත්තට ඒ වගේම වැඩිහිටි සහෝදර සහෝදරියෙකුට පෙන්වන්න අයියාගේ මේ අකුරු පැහැදිලිද කියලා. බැලූ ගමම්ම කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. පහ ශ්‍රේණියේ දරුවෙක් කියලා කියන්නේ ප්‍රාථමිකයේ ඉහළම ශ්‍රේණියේ දැවැන්ත ජාතික විභාගයකට පෙනී සිටින්න අසුන්ගත වෙන දරුවා අකුරු පැහැදිලිවම තියෙන්න ඕනේ. එතකොට ඒ රචනයි බලන කෙනාට උත්තරපත්‍ර පරීක්ෂකවරයාට වුණත් පැහැදිලිව කියවන්න පුළුවන් ඒ අකුරු හොඳයි කියලා ගත්ත ගමන්ම තීන්දු කරනවා. ඔන්න මේ අපැහැදිලි අකුරු තමයි පුතේ ඔබ කරන පළවෙනි වැරැද්ද. ඊළඟට අපි ඊළඟ එකට යන්න. වචන ලියනකොට ඔබට වචන සීමාවක් දෙනවනේ. වචන පහකට නොඅඩුව ලියන්න ඕනේ කියලා. එතකොට වචන හයක්වත් තියෙන්න ඕනේ. පහකට නොඅඩුයි කියන්නේ හයක්වත් තියෙන්න එපේ. පහකට අඩු වෙන්න බැරි. පහෙන් එහා තියෙන්න ඕනේ. ඉහළට තියෙන්න ඕනේ. එතකොට ඔබට දීලා තියෙන ඔය A4 sheet එකක පමණ ප්‍රමාණයේ රූලක ඔබට වචන හයක් 7ක් 8ක් වෙන්න පුළුවන් සමහර විට 10ක් 15ක් ලියනවා. ලියනකොට එහාට වාක්‍ය යන්න බෑ. රූල් දෙකක් දීලා තියෙන්න පුළුවන් සමහර අපේ දරුවන්ගේ ඒ රූල් දෙකත් මදි වෙනවා. ඔබ මෙන්න මෙහෙම ලියනවා බලන්න. මෙහෙම ලියාන යනවා ඕම ඔහොම ලියනවා. දැන් පුතේ මේකේ පද නැහැනේ. දැන් මෙතනින් අවසන්. ඔබ ඊළඟට කරනවා පහලට ගහනවා ඊ තලය. ඇවිදිමින් අකුරුත් අපැහැදිලි. තව ඊතලයක් ගහනවා. ගහලා මේ ටිකත් ලියනවා. මෙහාට මේ ටිකත් ලියනවා. දැන් මෙතනත් ඔබට රූලක් තියෙනවා කියන වග අමතක වුණාද? ඒකේ ගියාම ඒකේ ඊළඟට යටින් ලියනවා. මෙහාට. එතකොට පුතේ මේකත් වැරදි මේකත් වැරදි. දැන් මේකේ පද බෙදීමක් තියෙනවද කියලා බලන්න. පද බෙදීමක් මොකවත්ම නෑ. පද බෙදීම කියලා කියන්නේ ලියන වචන සංඛ්‍යාව එකින් එක එකම පරතරයකින් වෙන් වෙලා තියෙන්න ඕනේ. එකම පරතරයකින් ඔබේ වචන වෙන් වෙලා තියෙන්න ඕනේ. වචන මෙහෙම එක ගොඩේ ලියන්නේ නැහැ. මේ ඔබ කරන වැරද්ද තමයි මමත් ඔබට කරලා පෙන්නුවේ මෙතනදී. මේ වැරද්ද කරන්න එපා. එහෙම වුණහම වෙන වෙන අර්ථ මතු වෙනවා. එතකොට ඒක තමයි අපි කීවේ ඔබ කරන දෙවෙනි වැරද්ද. පද වෙන් නොකිරීම. එහෙම නැත්නම් වචන වෙන් නොකිරීම. පද නොබෙදීම කියලා අපි ලියමු. හරි, මේකත් ලියා ගන්න පුතේ. ඒකත් ඔබේ රචනයේදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පද බෙදලා. සමහර විට පුතේ පද බෙදීම හරියට කෙරුවේ නැත්නම් වාක්‍ය වෙනම තේරුම් එනවා. එහෙම ආපු තැන් තියෙනවා. මේ බලන්නකෝ මේකේ පද බෙදලා තියෙන හැටි.
මේකේ වෙනම තේරුමක් තියෙනව නේද? තේ වතුර ජයපාල ණයට ගනි. ජයපාල කඩේකට ගිහිල්ලා ණයට තේ බීවා වගේ අර්ථයක් නෙමෙයි කියන්නේ. ඒ උනාට එහෙම නෙමෙයි මේකේ වාක්‍ය ලියලා තියෙන්නේ. ලියන්න වෙලා තියෙන්නේ. ලියන්න ඕනේ. මේ බලන්න. තේ කියන එක ගත්තා ඒත් එක්ක වතු. තේ වතු. තේ වගා කරපු ඉඳන්. මේක මෙහාට එන්න ඕන රාජ්‍යය. පාල මෙහාට නයන මෙහාට දෙක එකට එකතු වෙන්න ඕන පාලනයට. ගණී එතනින්. ඉතින් ණයට කියනකොට මේ ණයනත් වැරදි. අකුරු. ඉතින් බැලුවා බලනකොට මෙතන තියෙන වෙනම තේරුමක් නැහැ. මේක නෙමෙයි ලියන්න ඕන එක. ඔන්න පද නිවැරදිව නොබෙදීම නිසා අර්ථ වෙනස් වෙන හැටි. එහෙමත් වෙනස් වෙනවා. එතකොට එහෙම අර්ථයක් යම් විදිහකට වෙනස් වුණොත් අපේ වාක්‍යයක ඒක මාතෘකාවෙන් බැහැරටම යනවා. ඒකට කොහොමවත්ම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා පුතේ ඔබ ලියන වාක්‍ය අනිවාර්යයෙන්ම මෙන්න මේ වැරද්ද කරන්න එපා. මේක නිසාත් ඔබට ලකුණු අහිමි වෙනවා. හොඳයි ඔබ තව වැරද්දක් කරන ලොකු වැරද්දක්. ඒක මොකක්ද කියලා බලන්නකෝ ඊළඟට. ඊළඟට ඔබ කරන එකක් තමයි අකුරු අතර ඉඩ තියන්නේ නැහැ. අකුරු එකිනෙකට ගාවනවා. එහෙම ලියන්න කොහොමවත්ම බෑ. ඒකත් ඔබ කරන වැරද්දක්. අකුරු එකිනෙකට ගෑවෙනසේ ලිවීම. ඒ වැරද්ද කරන්නත් එපා. මේ බලන්නකෝ. ඒක ඔබට කුඩා පන්තිවල ඉඳලම ගුරුතුමී හොඳට පුහුණු කරලා තියෙනවා. ගයන්න මෙහෙම ලීවනම් සයන්න කොයි වෙලාවකවත් ඒකට අලවන්නම එපා. මේ මේක ලොකු වැරද්ද. ඒ වැරද්දත් ලකුණු කැපෙන්ද වැරද්දක් වෙනවා සමහර අවස්ථාවක. ඒක එකක්. ඊට පස්සේ අර අකුරු වල තියෙන නිවැරදි බව ඒ වගේම පිළිවෙල කියන ඒවා ඒ සියල්ලම නැති වෙලා යනවා. ඒක හොඳින් තේරුම් අරගෙන අත හුරු කරගන්න පුළුවන් තරම් අකුරු එකිනෙකට නොගෑවි අකුරක් අතර අකුරක් එකම ප්‍රමාණයේ පරතරයක් තවලා ලියන්න හැම විටම. ඔන්න ඔබ කරන ඊළඟ හතරවෙනි වැරද්ද තමයි පුතේ ඔබට වෙනමම පාඩමක් තියෙනවා උගන්නලා පහ ශ්‍රේණියේ මව්බස විසේ. ඔන්න ඒක රචනෙ ලියනකොට ප්‍රයෝජනෙට ගන්න එනවා. ඒ ඔබ කරන හතරවෙනි වැරද්ද අක්ෂර වින්‍යාසය. අක්ෂර වින්‍යාසය කියලා කියන්නේ නිවැරදි අකුර හැම තැනකම යෙදීම. නිවැරදි අකුර හැම තැනකම යෙදීම. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මූර්ධ ජ අකුරු තියෙනවා. අපි නිතර ලියන ඒ වගේ ඔය න ල ශ වගේ අකුරු. ඒ වගේම දන්ත ද අකුරු තියෙනවා. මහ ප්‍රාණ අකුරු තියෙනවා. තාලු ජ අකුරු තියෙනවා. සංයක අකුරු තියෙනවා. ඔය වගේ අකුරු නිවැරදි තැනම තියෙන්න ඕනේ. වචනයට නිවැරදි විදිහටම ලියලා තියෙන්න ඕනේ. අකුර වැරදුනොත් සමහර විට එක වාක්‍යයක එක ලකුණක් කැපෙනවමනේ පුතේ. එතකොට ඔබට ඒ ලකුණු දෙකක් ගන්න තිබුණු ලස්සන වාක්‍ය, පැහැදිලි වාක්‍ය, ඒ වගේම අර්ථවත් වාක්‍ය අර නිවැරදි අකුර නැති නිසා ඒ වාක්‍යයට ඔබට ලකුණක් අහිමි වෙනවා. ඒක නැති කරගන්නත් ඒවා. ඒක නිසා ඔබ රචනයක් ලියුවම අකුරු නිවැරදිද කියලා බලන්න. කොහොමද අකුරු නිවැරදිද කියලා බලන්නේ? අපි අක්ෂර වින්‍යාසය දැනගන්න ඕනේ ලියන වචන සේරුගේම. අපට යම් කිසි විදියකින් වචනයක අකුරක් දන්නේ නැත්නම් අපි ඒක අහලා දැනගන්න ඕනේ. අහලා දැනගෙන ඒ වචන ලියන්න ඕනේ. මම පුතාලා ලියන රචනාවල
ඒ වගේම රචනාවලට අමතරව ඔය පොත්පත්වල ලියන වචනයක් තමයි හැම වෙලාවෙම මේ මේක කළ කියන වචනේ. කළ හ එහෙම නැත්නම් කළේය කළාය. බොහෝ දිනක් පුතේ මෙතෙන්ද ලියන්නේ දන්ත ජලයන්. එතකොට මේක සම්පූර්ණම වැරදි. මේක ජාතික විභාගයේ රචනාවලදී අපේ පුංචි පහේ හපන්නු ලියලා තියෙනවා. එතකොට හපංකම් නැති වෙනවා මේ වගේ වැඩ කරනකොට පුතේ. ඒ හපංකමම ඔබ තියාගන්න හොඳ අවධියෙන් ලියන්න. අනිවාර්යයෙන්ම නිවැරදි අක්ෂර වින්‍යාසයේම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට ඒකටත් ලකුණු අහිමි වෙනවා. ඉතින් එහෙම ලකුණු අඩු වුණාම පුතේ හොඳට ලස්සන රචනෙ දීව මට ලකුණු 6ම තියෙනවා කියලා ඔබ ලොකුවට විශ්වාස කරගෙන ඉන්නවා. ඇත්තටම තියෙන්න ඕනේ තමයි. උනාට පුංචි වැරද්දක් අපි අතින් අපි නොදැනුවත්වම සිද්ධ වුණා කියන එක අපි දන්නේ නැහැ. අපි නොදැනුවත්වම සිද්ධ වුණා. අර වැරදි වචනයක් ලියලා 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 අතේ හුරුවට ලියවුණා. රචනෙ ලස්සනයි, අර්ථවත්, නිර්මාණාත්මකයි ඔක්කොම තියෙනවා. තිබුණාට අතන වැරද්දකට ලකුණක් කැපිලා ගිහිල්ලා. එහෙමනම් ඔබ රචනෙ ලියලා කියවන්න මගේ අකුරු ටික හරිද වචනවල? අකුරක් වැරදිද නිවැරදිද කියන එක ඔබට යම් සැකයක් ඇති වුණොත් ඒ ගැන ඔබේ ගුරුතුමාගෙන් ගුරුතුමීගෙන් දැනුවත් වැඩිහිටියෙකුගෙන් අහලා ඒ වචනේ අක්ෂරය පිළිබඳ දැනගෙන ඒ වචනේ දහ වතාවක් හරි ලියලා අතට හුරු කරගන්න නිවැරදි අකුර. ඔන්න ඔබ අක්ෂර වින්‍යාසය නිසා ලකුණු නැති කරගන්නවා. ඊළඟ එක තමයි පුතේ ශිෂ්‍යත්වයේදී දෙන රචනා. වාක්‍ය රචනා ලියන්න දෙනවා ඔබට වචන සීමාව. වචන කීයද ලියන්න කියන්නේ? පහකට වැඩි කියලානේ දෙන්නේ. එහෙමනම් වචන හතරක්, තුනක්, දෙකක්. සමහර විට පහකට වැඩි කියලා කිව්වොත් පහට වැඩිම වෙන්න ඕනේ. පහක් බෑනේ. පහක් හෝ පහට වැඩි කිව්වොත් නම් පහ ගන්න පුළුවන්. මෙතන පහ දීලා නෑ ලියන්න. පහට වැඩි පහේ මට්ටම පන්නලා තියෙන්න ඕනේ. වචන හයේ සිට යන්න ඕනේ ඉහළට. එහෙමනම් ඔබ රචනයේ ලකුණු නැති කරගන්න එක දෙයක් තමයි ඒ පස්වෙනි වැරද්ද කරන්නේ. නියමිත වචන ප්‍රමාණය නොලිවීම. නියමිත වචන ප්‍රමාණය නොමැතිවීම. ලස්සනයි. සමහර විට වචන පහක් හෝ හතරක් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් දෙන්නේ නැහැනේ ලකුණු. උපදෙස් දීලා තියෙනවනේ උඩ රචන ලියන්න මත්තෙන්. ඒ උපදෙස් අපි අනුගමනය කරලා ලියන්න එපා. ඒකත් එක වැරැද්දක්. ඒ වැරැද්දක් කරන්න එපා. ඒත් එක්කම මම තව එකක් කියන්නම් පුතේ. වචන පහට වැඩි ලියන්න සමහර ළමයි දක්ෂ ළමයි ඉන්නවා. 6 7 8 9 10 කොහොම ගිහින් වචන 25 30 දක්වා දිග වාක්‍ය ලියලා රූල් දෙකක් මදි වෙලා ඊතල ගගහත් ලියලා ගොඩක් අවුල් කරගන්නවා. එහෙම ලියන්නත් එපා. ඔබ ලියාපු වාක්‍ය වචන 8ක් 10ක් වාගේ තිබුණාට කමක් නැහැ. ඒ වාගේ සීමා සහිත ප්‍රමාණයකින් මධ්‍යම ප්‍රමාණය වාක්‍ය ලියලා හොඳට හුරු වෙන්න. එහෙම ලිව්වහම පුතේ වාක්‍ය මුල සිට අගට 3-4 පාරක් ඉක්මනින් කියවන්න. කියවනකොට ඒකේ අර්ථය ඔබට වැටහෙනවා. එතකොට ඒක අර්ථවත් වාක්‍යයක් වෙනවා. ඔබ ලියාගෙන යනකොට සමහර විට වරක් ලියාපු වචනේ දෙවෙනි වතාවකටත් ඒ වාක්‍යෙම එකම වාක්‍යෙම ලියලා තියෙනවා. එතකොට ඒක ලොකු අවුලක් වෙලා තියෙනවා. එහෙම ලියන්නත් එපා. එතකොට නියමිත වචන ප්‍රමාණය ඉක්මවලා ලියන්න වචන 3-4ක් වැඩිපුර. දිග වාක්‍ය ලියන්න එපා. අපේ ඔය පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක පොත වගේ තියෙන ඒ වගේ වාක්‍ය ලියන්නත් එපා. එහෙම ලිව්වහම අවුල්. ඒ වාක්‍ය පැහැදිලිවම අවුල් සහගත වාක්‍ය බවට පත් වෙනවා. මොකද අර්ථ ගන්න අපේ පුංචි දරුවන්ට අපහසුයි. එහෙමත් හිටියොත් දරුවෙක් අති දක්ෂ දරුවෙක් හිටියොත් හොඳයි. එහෙම ලියන්න පුළුවන් වෙයි. අපිට වඩාත්ම හොඳ දේ තමයි පුතේ අපේ මට්ටමට සරල වාක්‍ය වචන සීමාවට
යටත්ව සරල වාක්‍ය ලියන එක. ලිව්වහම ඒ ලකුණු අපට හිමි කරගන්න පුළුවන්. අන්න ඒක ඔබ කරන එක වැරද්දක් හැටියට ඔබ ලියන රචනාවල අපිට දකින්න තියෙනවා. ඊළඟට අනිත් එක තමයි ඔබ කරන 6 වෙනි වැරද්ද. මේකෙදිත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. වාක්‍ය අවුල් සහගත බව. වාක්‍ය අවුල් සහගත බව. මෙන්න මෙහෙම ලියනවා. රාත්‍රි අහසේ අලංකාර බව සඳ නිසා ඇති වෙන අතර තරු නිසාද ඔහොම ලියන 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 ඔබට එතකොට අර මුල ලියාපුවා මොකවත් මතක නැති වෙනවා. එහෙම ලියන්න බෑ පුතේ. එතකොට ඒ වාක්‍ය අවුල් එතකොට. ඊළඟට සුදු පරිවිරේණක්සේ සුදුවතින් සැරසුණු ළමයි පාසලට උදෑසන කොක්රේණක්සේ අය. එතකොට ඒ වාක්‍ය ගැලපෙන්නේ නැහැ. ඔබේ අදහස හරි හරිනාට ඔබ වාක්‍ය නිර්මාණය කරපු හැටි පද ගලපපු හැටි ඒ සියල්ල වැරදි. එතන අවුල් සහගත බවක් ඇති වෙනවා. ඒකත් රචනයක් ලියලා නැවත කියවන්න. වාක්‍ය ඉක්මනින් කියවනකොට ඒකේ අර්ථය ඔබට වැටහෙන්න ඕනේ. නැත්තම් ඒ අර්ථ ශූන්‍ය වාක්‍යයක් වෙනවා. එනකොට ඒක ඒ එහෙම වෙන්නේ අවුල් සහගත බව නිසාමයි. ඒ වැරද්ද නිසා රතු ඉරකින් රතු වතිරකින් ඔබේ රචනයේ ඔය පෙරහුරු පරීක්ෂණවලදී උත්තර පත්‍ර පරීක්ෂකවරු කපලා දාලා තියෙන ඔබ දැකලත් ඇති. ඉතින් එහෙම කරලායි ඔබ රචනයකට හුරු කරන්නේ. එතකොට ඒ වැරද්දත් අපි ළඟ තියෙනවා කියන එක මතක තියාගන්න හොඳට. එහෙම රචනා නොලියන්න. ඊළඟ එක තමයි පුතේ අපි කරන 7 වෙනි වැරද්ද එකම වචනේ නැවත නැවත ලියනවා. දැන් අපේ මව්බිම ගැන ලියන්න දුන්නොත් එහෙම අපේ මව්බිම ඉන්දියන් සාගරයේ පිහිටා ඇත. ඔන්න ඔබ අපේ මව්බිම කියලා ලිව්වා. ඊළඟට අපේ මව්බිම සුන්දර දිවයිනකි. එතනත් අපේ මව්බිම දැම්මා. ඊළඟට තව ලියනවා අපේ මව්බිම නැරඹීමට විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එතනත් අපේ මව්බිම දැම්මා. වාක්‍යයක ආරම්භය එහෙම නැත්නම් පටන් ගැනීම පුතේ අලුත් විදිහකින්ම පටන් ගන්න. අලුත් පටන් ගැනීමවල් තුනකින් වාක්‍ය තුන පටන් ගන්න තිබ්බොත් ඉතාම හොඳයි. ඉතාම හොඳයි. එකම වචනෙන් පටන් ගන්න එපා. එතකොට දැන් ඒකේ එහෙම වුණහම අපේ මව්බිම අපේ මව්බිම අපේ මව්බිම බැලුවහම ඊළඟට දෙවෙනි එකත් ඉතාම 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 යනවා. වාක්‍ය තුනනි දීලා තියෙන්නේ. ඔය ඔබ කරන වැරදි එහෙම ලියන්න එපා. එහෙමනම් එකම වචනය නැවත නැවත ලිවීම අපේ පහේ හපන්නු හපංකම නැති කරගන්න කරන ලොකුම වැරැද්ද. ඒක ඔබ කරන 7 වෙනි වැරැද්ද ලෙස සලකන්න. එකම වචනේ වාක්‍යවල නැවත නැවත ලිවීම. ඒ වැරද්ද ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. මං කියලා දුන්න ඒක ලියන්න එපා. ඊළඟට ඔබ කරන තව ලොකු වැරද්දක් පුතේ. ඒක තමයි දෙන මාතෘකාව තියෙනවනේ ශිෂ්‍යත්වයට. විභාගයේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනයට මාතෘකාව දීලා ඒ මාතෘකාවට උඩින් දෙන රුකුල් පද ටිකක්. දැන් මෙන්න මේ විදිය කියමුකෝ අපි. බහු ජාතික එහෙම නැත්නම් බොහෝ ජාතීන් වෙසෙන බොහෝ ආගම් පවතින රටක් වන අපේ ශ්‍රී ලංකාව ලෝකයේ උසස් තැනක තිබෙන සුන්දර දූපතකි. එහෙම නැත්නම් සුන්දර බිමකි. මේ රුකුල් පද උදව් කරගෙන අපේ මව්බිම කියන මාතෘකාව යටතේ රචනය ලියන්න.
එතකොට ඔබ අර රුකුල් පද ටිකත් එහෙමම ලියනවා ඊට පස්සේ මාත්‍රිකාවත් එහෙම පිටින්ම ලියනවා ඒක ලියන්න බෑ මාත්‍රිකාව ලියන්න මේ වාක්‍යවල එතකොට ඒක සීමා සහිත වචන කොටට මේ ඔබේ මාත්‍රිකාව ආවහම ඒක වචනයක් ලෙස ගණන් ගන්න බෑනේ දැන් වන සම්පත ගැන ලියන්න දුන්නොත් වන සම්පත කියලාම තියෙනවා එහෙම පිටින්ම ජල සම්පත ගැන ලියන්න දුන්නොත් ජල සම්පත කියන එක එහෙම පිටින්ම තියෙනවා ජල සම්පත සංරක්ෂණය කර ගැනීම ආරක්ෂා කර ගැනීම ගැනනේ ඔබට ලියන්න දීලා තියෙන්නේ එතකොට ඔබ ජල සම්පත කියලා එහෙම පිටින්ම උපුටලා මාත්‍රිකාව පිටින්ම ලිව්වහම ඒක ඔබේ රචනට අදාළ වචනයක් රචනට අදාළ වගන්තියක් වෙන්නේ නැහැ ඒක නිසා දීලා තියෙන මාත්‍රිකාව උපුටා ලිවීම බරපතල වැරැද්දක් ඒක ලියන්නම එපා පුතේ. ඒක නොලිය ලියන්න හුරු වෙන්න. අපි ඉදිරියේදී ඔබට මාතෘකාවක් අරගෙන රචනෙ ලියන හැටි අපිත් එක්කම ලියමු. ඒක පසු දවසක අපි කරලා පෙන්නනවා. දැන් අද කතා කරන්නේ මේ වැරදි ගැන. එතකොට මේ වැරදි නොකරන්න. ඔබේ රචනෙන් ඈත් කරන්න. හොඳයි. ඊළඟට දැන් ඔන්න අපි වැරදි හතක් කීවා ඔබට ලකුණු නොලැබෙන. ඊළඟට වැරදි හතක් ඊට පස්සේ අටවෙනි වැරද්ද මාත්‍රිකාවෙන් බැහැරට කරුණු ලියනවා ඔබ මාත්‍රිකාවෙන් බැහැර කරුණු ලියනවා අපි ඒක මෙහෙම ලියමු මාත්‍රිකාවට අදාළ නොවන කරුණු එව්වත් ඔබ ලියනවා අනිවාර්යයෙන්. දැන් ජල සම්පත සංරක්ෂණය කර ගැනීම රැක ගැනීම ලියන්න දුන්නොත් එහෙම ජල සම්පත ආරක්ෂා කරගන්න ක්‍රම ගැන ලියන්න ඕනේ. ජලය ලැබෙන ස්ථාන ගැන ඊට පස්සේ ජලය නිසා සිදුවන අනතුරු ගැන ඒව ලියන්න බෑ. ඊට පස්සේ අහස ගැන ලියන්න දුන්නොත් රචනේ රාත්‍රී අහස ගැන ලියන්න දුන්නු. ඔබ ලියන්න ඕනේ අහස ගැන. පොළව ගැන ලියලා පොළවට අදාළ කරුණු බිම පිපෙන මල්ගස් ගැන ලියලා සත්තු ගැන ලියලා එහෙම ලියන්න බෑ. අපි නිර්මාණාත්මකව කියලා හිතලා ලස්සනට ලියනවා. ලියලා බලපුවාම ඒවා මාතෘකාවෙන් ඔබට ගිය කරුණු අපේ අලංකාර ලස්සන වාක්‍යවල තියෙන්නේ. එතකොට ඒකට ලකුණු දෙන්නත් බෑ නොදෙන්නත් බෑ මට්ටමකට එනවා. හරියටම තීන්දු කරපුවාම ලකුණු දෙන්නම බෑ මාතෘකාවෙන් බැහැරට ගිය කරුණු. එතකොට ඒ කරුණු ලියන්නත් එපා පුතේ. මාතෘකාවට අදාළ නොවන කරුණු. ඊට පස්සේ ඔබට දෙනවා රචනයක් ලියන්න දෙනකොට නිර්මාණාත්මකව ලියන්න. අපි මුලිනුත් කතා කරා රචනා වර්ග කරනකොට නේද? ඔබට ඔය ප්‍රශ්න පත්‍රේ රචනෙට උඩින් මාතෘකාව දෙනකොට බලන්නකෝ ඒකට දෙනවා උපදේශ කීපයක් උක්තාක්‍යත සම්බන්ධය ඊට පස්සේ වචන පහකට නොවැඩි හා නිර්මාණාත්මක බව එතකොට නිර්මාණාත්මකව ලියන්නත් ඕනේ ඔබ රචනේ එතකොට නිර්මාණාත්මක බව නැතිවීම ඒක ඔබ කරන නවවෙනි වැරැද්ද නිර්මාණාත්මක බව නොමැතිවීම ඒකත් ලොකු වැරැද්දක් පුතේ අර කටපාඩම් කරගත්තුවා එහෙම ලියලා එහෙම නැත්තම් කොහෙන් හරි ඔහෙ ලියලා දානවා දැන් අපි කියේ නිර්මාණාත්මක කියලා කියන්නේ අලුතෙන් හිතලා අපට ලියන්න පුළුවන් වෙන්න ඕනේ එතනදී උපමා යොදන්න පුළුවන් වෙන්න ඕනේ අලුත් විදිහට දකින්න ඕනේ දැන් කඩාහැලෙන දියහැල්ලක් ගැන ලියන්න දුන්නොත් අපට දියහැල්ල අපි ඈතට දකින්නේ බොහෝ සමහර විට ගුණෙන් යනකොට වාගේ දකින්නේ එහෙම නැත්නම් ගොඩාක් දුරට අපිට පේන්නේ දියැල්ල
සුදු සාරියක් වාගේ සුදු සේද වස්ත්‍රයක් වාගේ අන්න උපමාවකුත් එක්කම යොදන්න පුළුවන් සුදු සේද වතක් සේ එහෙම නැත්නම් සුදු වස්ත්‍රයක් සේ කඩා හැලෙන දිය ඇල්ල සුන්දර දිය ඇල්ල පරිසරයට චමත්කාරය ගෙන දෙයි අන්න චමත්කාරය එතකොට ඒක නිර්මාණාත්මක රචනයකට අවශ්‍ය වචනයක් ඒ වගේම තමයි දැන් ඊද්ද ගහේ මල් පිපිලා කියන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කහපාට ලස්සනට මල් පිපෙන ගස්වල මල් පිපිලා තියෙනවා වෙන්න පුළුවන් ඕ අලුත් විදිහට අපි දකින්න ඕනේ දැකලා ඒකට සුදුසු විදිහේ නිර්මාණාත්මක පදමාලාවක් ගොඩනගා ගන්න ඕනේ ඒක අපි රචනයක් ලියන හැටි කියනකොට ඊළඟ අවස්ථාවකදී අපි ලියනවා ඒත් එක්කම ඔබට ලියන්න පුළුවන් එතකොට මේ නිර්මාණාත්මක බව නැත්තම් ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ මොකද වාක්‍ය දිශාගත කරගන්න කියලා රචනා මාතෘකාව අඳුනා ගන්න කියලා ඔබට අපි පළමුවෙන්ම කිව්වා මාතෘකාව අඳුනා ගන්න ඕනේ මේක නිර්මාණාත්මක රචනයක්ද කියලා එතකොට නිර්මාණාත්මක රචනයක් නම් අලුතෙන් හිතලා නිර්මාණාත්මකවම ලියන්න ඕනේ ඒක නැත්තම් එතනදිත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ පුතේ ඊළඟට තව ඔබ කරන වැරද්දක් තමයි රචනයේ වාක්‍යයත් ලස්සනට ලියලා අවසානයේ තිත තියන්නේ නැහැනේ වාක්‍ය අවසානයේ තිත කියන්නේ මොකක්ද අවසානයේ තියෙන විරාමය තිත විතරක් නෙමෙයි තවත් විරාම ලකුණු ගොඩක් තියෙනවා ඔය කමා වාගේ දේවල් තව තියෙනවා විවිධ විරාම ලක්ෂණ පාඩම ඔබ ඉගෙනගෙන ඇති ඔබ ලියන රචනයට අවශ්‍ය තැනදී අවශ්‍ය විරාම ලක්ෂණ යොදන්නම ඕනේ ඒ 10 වෙනි වැරද්ද ඔබ කරන විරාම ලක්ෂණ නැති බව විරාම ලකුණු නොයේදී ඒක මව්බස වැරද්දක් හැටියට තමයි දකින්න. එතකොට ඔන්න ඔබ වැරදි 10ක් රචනේ ලියලා බලන්න විරාම තියනවාද කියලා. ඊළඟට ඔබ කරන 11 වෙනි වැරද්ද තමයි පිල්ලම් වුණතා ඔය අකුරු හැම එකටම නිවැරදි පිල්ලමක් තියෙනවා පිල්ලමක් අඩු වුණොත් හදිසියට ලියලා ඒකට ලකුණු ලැබෙන්නෙත් නැහැ ඒකත් එක වැරද්දක් නේ එතනත් කැපෙනවා ඒක නිසා ලියවපු රචනයක් ඉතා ඉක්මනින් කියවන්න ඕනේ කියවනකොට පිල්ලමක් අඩු නම් අපට ඒක අපේ නෙත ගැටෙනවා නෙත ගැටෙනකොට මේ පිල්ලම අපි සම්පූර්ණ කරන්න ඕනේ හැබැයි ඒක පුතේ රචනයේදී විතරක් කරන එකක් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕනේ පිල්ලම් නොවැඩුව ලිවීම පුරුද්දක් හැටියට කරගන්න. ඒක රචනෙ නෙමෙයි අපි ලියන හැම දෙයකම පන්ති කාමරේ ලියන අනිත් දේවල් වලත්. බොහෝ දේවල් වල පිල්ලම් නොවැඩුව ලියන්න පුරුදු වෙලාම තියෙන්න ඕනේ. එහෙ නැත්නම් ඒක බරපතල වැරද්දක් වැරදි පුරුද්දක් වෙනවා. අපි මේ භාෂා දුර්වලතාවයක් හැටියට දකිනවා ඒක. එතකොට ඒක සිස්සත් රචනයේදී ඔබට ලකුණු අහිමි කරගන්න හේතුවක් වෙනවා. ඒ ඔබ කරන 11 වෙනි වැරද්ද ඊළඟට ඔබ තව වැරද්දක් කරනවා ඒක ලොකුම වැරද්දක් පුතේ ලස්සනට ලියාගෙන යනවා රචනේ ලියාගෙන ගිහින් වාක්‍ය තුනම හරි බැලුවා එතකොට ඒකේ ආඛ්‍යාතය කියවන්නේ නැහැ අගට උක්ත පදේ මුල හෝ මැද හෝ කොතනක හරි තියෙනවා උක්තයයි ආඛ්‍යාතයයි දෙක එකට සසඳන්නේ නැහැ සසඳන්නේ නැතුව වාක්‍ය විතරක් කියවලා තියෙනවා එතකොට උක්තාඛ්‍යාත දෙක නොගැලපෙනවා නම් ඒත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ ඒක ව්‍යාකරණමය බලවත් වැරැද්දක් අනිත් එකේ රචනයේදී ඔබට දෙනවා මේ උක්තාඛ්‍යාත සම්බන්ධය නිවැරදිව කියලා බොහෝ රචනාවල තියෙනවා ඔබ දැකලා ඇති ඒක ඔබ කරන 12 වෙනි වැරැද්ද
උත්තාඛ්‍යාතයේ වැරදි ලෙස තැබීම. ඔන්න වැරදි 12. ඔයිට අමතරව තව වැරදි ගොඩක් තියෙනවා. අපි මේ ප්‍රධාන වශයෙන් කීපයක් තෝරාගත්තේ රචනාවල ලකුණු නොලැබෙන්නේ ඇයි කියන එක බලන්න. දැන් පුතේ මේ වැරදි 12 ඔබ ලියාගන්නකො. විනාඩියක් විතර. හරිද පුතේ ලියාගත්තද දැන් ඔයගොල්ලෝ. අපි ඊළඟට කතා කරන්නේ දැන් අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියන එක. දැන් පුතාලා දුවලා දන්නවා රචනා වර්ග. ශාස්ත්‍රීය රචනා, නිර්මාණාත්මක රචනා, ඒ වගේම චරිතාරෝපිත රචනා. රචනා වර්ග තුනක් තියෙනවා. ওই රචනා වර්ග තුන වෙන්වෙන්ව අපි දැන් දන්නවා. ඒ ඊට පස්සේ ඒ රචනා වර්ග තුනට අනුව මාතෘකා වෙන් කරගන්න දන්නවා. මාතෘකා වෙන් කරගෙන රචනා ලියනකොට අපි කරන වැරදි දැන් අපිම දන්නවා. පුංචි පුතාලා දුවලා තමන්ගේ පොතේ මොනවද තියෙන වැරදි කියන එක මෙන්න මේ වැරදි ලැයිස්තුව බලලා දැන් හොයාගන්න වෙනවා. හොයාගෙන මින් ඉදිරියට රචනයක් ලියනකොට පුතේ ලියලා පෙන්වන්න ඉස්සරින් අපේ රචනයේ පරීක්ෂා කරන කාට හරි මේක හොඳද කියලා පෙන්වන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න මෙන්න මේ පළවෙනි වැරද්ද. මගේ අකුරු අපැහැදිලිද? එහෙමනම් නැවත ලියන්න ඔන්න එක වැරද්දක් ඒක ලකුණු කරගන්න එකයි කියලා. ඊට පස්සේ පද නොබෙදා වචන එක දිගට ලියාන ගිහින් තියෙනවාද ඒක වැරදි දෙකයි කියලා ලකුණු කරගන්න. ඒ විදිහට අකුරු එකිනෙකට ගෑවෙනවද? ඊට පස්සේ හොඳට කියවලා බලන්න අක්ෂර වින්‍යාසය නිවැරදිව තියෙනවද කියලා. ඊළඟට බලන්න නියමිත වචන ප්‍රමාණය වාක්‍ය තුනේම තියෙනවද කියලා බලන්න. බලලා අඩු නම් ඒ වාක්‍ය වහාම වෙනස් කරන්න. වෙනස් කරලා අලුත් වාක්‍යයක් ලියන්න. ඒ ලියන වාක්‍යයත් අර මාතෘකාවත් එක්කම යන්න ඕනේ. කියන්නේ මාතෘකාවට අදාළ වෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ. එහෙම අලුත් වාක්‍යයක් ලියන්න. ඊළඟට ඒ ලියපු වාක්‍ය ඔබ මුල ඉඳලා අගට කියවන්න. පළවෙනි වාක්‍යයත් කියවන්න, දෙවෙනි වාක්‍යයත් කියවන්න, තුන්වෙනි වාක්‍යයත් කියවන්න. වාක්‍ය කියවනකොට පුතේ මේ ඒක තමන්ට තේරෙන්නේ නැහැ. හරි අපැහැදිලි වාගේ නම් වෙනස් කරන්න. වෙනස් කරලා තේරෙන වාක්‍යයක් ලියන්න. අනිවාර්යෙන්. ඔන්න එතකොට ඒ වැරද්දක් නැහැ. අවුල් සහගත බව කියන එක නැහැ එතකොට. වාක්‍ය පැහැදිලි. ඊළඟ එක තමයි එකම වචනය වාක්‍යවල නැවත නැවත ලිවීම. අර මම ඉස්සෙල්ලා කිව්වේ අපේ ගම අපේ ගම අපේ ගම, අපේ රට අපේ රට අපේ රට, මගේ මව්බිම මගේ මව්බිම මගේ මව්බිම, ඔය වාගේ වලියලා තියෙනවා නම් ඒවා මකලා වෙනස් කරන්න. වෙනස් කරලා ලියන්න. ඒ වැරද්දක් තියෙනවා නම් ඒකටත් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ කියන එක මම අවධාරණය කළා. ඊළඟ එක තමයි මාතෘකාවට අදාළද කියලා බලන්න. අනිවාර්යයෙන්ම ඔබ ලියාපු වාක්‍ය තුන මාතෘකාවට අදාළ නැත්නම් මාතෘකාවත් එක්කම යන්න ලියන්න. ඒ කියන්නේ මාතෘකාව උපුටලා ලියන්න කියන එක නෙවෙයි. දැන් අපි මෙහෙම කියොත් උදෑසන අසිරිය. උදෑසන කියන්නේ ඉර පායන වෙලාවට උදේ පාන්දර තියෙන සුන්දරත්වයමද මේ වාක්‍ය තුනේම තියෙන්නේ. එහෙම නැත්නම් මකලා ඒ සුන්දරත්වය ඇති වෙන විදිහේ වාක්‍යයක් අලුතෙන් නිර්මාණය කරලා ලියන්න ඕනේ අනිවාර්යෙන්. ටිකක් මහන්සි වෙන්න වෙයි. එහෙම වාක්‍ය ගොඩක් ලියනකොට ඔබට වාක්‍ය හුරුවක් එනවා. අර නොලියන නිසා තමයි ලිවීමේ හුරුව නැත්තේ පුතේ. එතකොට ඒ වැරද්දක් තියෙනවා නම් ඒකත් ඉවත් කරගන්න මහන්සි ගන්න. ඊළඟ එක අපි මුලින් කියේ නිර්මාණාත්මක බව. ඒකත් රචනේ නැත්තම් වාක්‍ය නිර්මාණාත්මක වාක්‍යයක් කරන්න. විරාම ලකුණු අඩු නම් විරාම ලකුණු යොදන්න. පිල්ලම් මූණතා තියෙනවා නම් කියවනකොට අහුවෙනවා පිල්ලම් යොදන්න. උක්තාඛ්‍යාත පදත් ඒ විදිහටම බලලා ඔන්න දැන් මගේ රචනෙ ලියාපු එකේ ඒ වැරදි ලේකන එකම වැරද්දක්වත් නැහැ කියලා හිතලා අරන් ගිහිල්ලා පෙන්වන්න. එතකොට ඔබට සෑහීමකටපත් වෙන්න දෙනවා මෙතෙක් නිරීක්ෂණය කරලා ලියාපු රචනෙ. අපේ පුතාලා දුවලට හුඟක් වෙන්නේ ලියන දේ දිහා නැවත බලන්නෙම නැහැ. කොයි විදියකින්වත් ලියලා අවසන් විරාම ලකුණ තිත තිබ්බ ගමන් නැගිටිනවා දුවනවා. එතකොට මම ලීවේ මොනවද කියලා මම බැලුවේ නැහැ නේ පුතේ. සමහර විට වාක්‍ය තුනක් ලියන්න කියාපු එක දෙකක් ලියලා අරගෙන දුවනවා. එහෙම කිරුවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ
එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඔබ කල්පනා කර කර ඉන්නවා ප්‍රශ්න පත්‍රය අරගෙන යනකම් එහෙම ඉන්න එපා හොඳට කියවලා තේරුම් ගන්න තේරුම් අරගෙන ඒ වාක්‍ය ටික වාක්‍ය තුන ලියන්න හරියටම ලිව්වහම ලකුණු 6ම ගන්න පුළුවන් දැන් පුතේ ඒත් එක්කම ඔයාලට මම ඊළඟ කාරණේ කතා කරනවා නිර්මාණාත්මක වාක්‍යයක් ලියන්නේ කොහොමද කියන කාරණේ ගැන දැන් අපි නිර්මාණාත්මක වාක්‍යයක් ලියමු ඔන්න පුතේ ඔබට දෙනව මාතෘකාවක් මේක දුන්නා කියමුකෝ මම නිතරම කතා කරපු මාතෘකාව උදෑසන අසිරිය අසිරිය කියන්නේ ආශ්චර්යමත් බව සුන්දරත්ව අලංකාර බව උදේ පාන්දර අපිට පරිසරයේ දකින්න තියෙන එකක් නේ උදේ පාන්දර අර දවල් වෙනවට වැඩිය හවස් වෙනවට වැඩිය රෑ වෙනවට වැඩිය අපි හැම කෙනෙක්ම කැමතිම වෙලාව තමයි දවසේ උදේ කාලේ හිරු උදා වෙන මොහොත ඉතින් ඔය හිරු උදා වෙන මොහොත ගැන කවියෝ ඒ වගේම ගීත රචකයෝ නොයෙක් විදිහට මේ උදෑසන අසිරිමත් බව පිළිබඳව වර්ණනා කරලා ලියලා තියෙනවා ඒ විදිහට බොහෝ දේ ලියන්න පුළුවන් උදෑසන අසිරිය ගැන එතකොට ඒ ලියන ගීත නිර්මාණාත්මකයි ඒ වගේම හදන කවි නිර්මාණාත්මකයි ඒ වගේම අපේ රචනත් නිර්මාණාත්මක වෙන්න ඕනේ අර පොත්වලින් උපුටලා ලියන්නේ නැතු. ඔන්න දැන් උදේ පාන්දරට අපේ පරිසරයේ අපට දකින්න තියෙන දේවල් එහෙම නැත්නම් උදේ පාන්දර අසිරිමත් බව ගැන මේ බලන්නකො. මේ මම පළවෙනියෙන් ලියන වාක්‍ය මොකද්ද කියලා ඔන්නම ලියනවා දැන් මේ වාක්‍ය නිර්මාණාත්මක බවක් නැහැ පුතේ කොහොමවත් ඒ කියන්නේ ඔබ ඇහැට දැකපු දේ තිබිච්ච විදිහටම දැකපු විදිහටම ලීවා ඒක අලුත් විදිහකට දකින්න ඔබට බෑ එහෙමනම් අපි ඒක අලුත් විදිහට දකින්න ඕනේ අන්න ඒ දැකීම තමයි නිර්මාණාත්මක බව කියන්නේ මම පුතේ තවත් ටිකක් එතන පැහැදිලි කරන්න ඉද්ද ගහේ මල් චූටි පුතාල දුවලා දන්නවා සුදු පාටට පිපුණාම මුළු ඉද්ද ගහම සුදු පාටනේ ඈතට අපට පේනවා හොඳද සුදු රෙද්දක් වැනුවා වගේ පේනවනේ හැබැයි ඒ ඉද්ද ගහේ මල් පිපිලානේ තියෙන්නේ අපි දැක්කේ ඉද්ද ගහේ මල් පිපිච්ච එකනේ එතකොට අපි ඉද්ද ගහේ මල් සුදු පාටයි සුදු පාට කියලාම ලීවා මල් පිපුණා කියලාම ලීවා ඈ ඉද්ද ගස කියලාම ලීවා අපි නිතර ගෙදර දොරේ කතා කරනම වචනේ ඊට පස්සේ උදේසන අසිරිය වැඩි කරයි මේ ඉද්ද ගස් පෙළ නිසා ඔය වාක්‍යම අපි බලමු මේකේ කිසිම නිර්මාණාත්මක බවක් නැහැ නේ පුතේ එහෙනම් මේකට අපි කියනවා නිර්මාණාත්මක නැහැ කියලා ඒක මම මෙහින් ලියන්නම් නිර්මාණාත්මක නොවන වාක්‍ය මේ එතකොට මේකට ලකුණක් දෙන්න බෑ පුතේ එහෙනම් ඕ නිර්මාණාත්මක වෙන්න ඕනේ නිර්මාණාත්මක වාක්‍යයක් ලියන්න ඕනේ ලියන්න නම් අපි මේ සුදු පාටට මල් පිපිච්ච ඉද්ද ගහ වෙනත් විදිහකට දකින්න ඕනේ. කොහොමද දකින්නේ? අපි හිතමු මෙහෙම. අපි ওই පන්සලට සිල් ගන්න යන උපාසකම්ම කෙනෙක් අපේ අත්තම්මා කෙනෙක් අත්තම්මලා කීප දෙනෙක් සුදු ඇඳගෙන ඈතින් එනකොට සුදුම සුදු පාටට පේනවා. ඒගොල්ල පාරේ හිටගත්තුත් එහෙම. උන් අපි දැක්ක නිකන්
උවැසියෝ සුදු අතින් සැරසුණා වගේ මේ ඉද්ද ගස්පේලිය තියෙනවා. ලස්සන උපමාවකුත් හැදියකිනේ. මේ බලන්නකෝ. එතකොට අපි දැන් මේ නිර්මාණාත්මක වාක්‍ය ලියන්නේ. ඒක නිර්මාණාත්මකයි. සුදු අතින් සැරසුණු උවැසියන් මෙන් මලින් බරවුණු අපි මෙතන තියෙනවා ඉද්ද ගස්පෙල ගහට තියෙනවා ගස කියනවට වඩා අර වඩාත් ලස්සන පද ඇතුරු රික් රුක් රුක්ෂ ඕන තරම් තියෙනවා දුවල පුතාල සමාන පද ඉගෙනගෙන තියෙනවනේ එතකොට තුරු පෙළ කියන අපට ගන්න පුළුවන් ගස් පෙළ කියනවට වඩා ඉද්ද තුරු පෙළ ඔයි බලන්න සුදු අතින් සැරසුණු උවැසියන් මෙන් මලින් බර වුණු ඉද්ද තුරු පෙළ උදා අසිරිය වැඩි කරයි. බලන්න දැන් පුතේ කියන්නේ මේකද නිර්මාණාත්මක වාක්‍ය මේකද නිර්මාණාත්මක වාක්‍ය. අපට දුටු සැනින්ම පෙනෙනවා මේක නිර්මාණාත්මක බවක් මේකේ තියෙනවා. ඒ නිර්මාණාත්මක බව ලැබුණේ කොහොමද? අර කියන සාමාන්‍ය අපි කතා කරන වචන වලින් බැහැරව ගිය වෙනත් වචන වැටුණා වාක්‍යයට. ඒ වගේම දැන් උවැසියන් කියවේ උපාසිකාවන් කියන වචනේ අපි සිංහලෙන් ගත්තා උවැසියන් කියලා. ඊට පස්සේ උදෑසන කියන එක උදා කියන වචනයට කෙටි කරලා ගත්තා. ඊට පස්සේ වටින් කියවේ වස්ත්‍රයෙන් සුදු පාට වස්ත්‍රයෙන් මොකද ඉද්දමලුත් සුදු පාටනේ. එතකොට එහෙම එතන ලිව්වා. ලියලා උපමාවක් වෙන් කරගත්තා. දැන් මේකේ උපමාවක් නැහෙනේ. මෙතන උපමාවක් අපි යෙදුවා. උපමාව නිසා වාක්‍ය ලස්සන වුණා. අලුත් පද නිසා වාක්‍ය ලස්සන වුණා. අලංකාර වුණා. එතකොට ඒ සියල්ලම නිසා අපි වාක්‍ය නිර්මාණාත්මකව ලිව්වා. එතකොට අන්න ඒක තමයි ඔබ දැක්කේ ඉද්ද ගහ සුදු පාටට අර උදේහව හදගෙන ඉද්ද ගහ නෙමෙයි. එතන සුදු පාට ඇඳුමින් සැරසිච්ච අපේ අත්තම්මලා ටිකක් ඉන්නවා. අන්න ඒක අලුත් විදිහට දැක්කා. ඒ දැකපු විදිහ උපමාවකට පෙරළුවා. උපමාවකට යෙදුවා. යොදලා ඒ විදිහට වාක්‍ය ලිව්වා. ලියනකොට එතන නිර්මාණාත්මක බවක් ඒ වාක්‍ය ඇති වුණා. මේ විදිහට වාක්‍ය තුනම ලියන්න. ලිව්වහම නිසකවම පුතේ ඔබට නිර්මාණාත්මක රචනාවලදී ලකුණු ගන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි බලන්නකො මෙහෙම. තව චුට්ටක් මං කතා කරන්නම් මෙතනදී දැන් උදෑසන අසිරිය ගැන ලියන්න දුන්නහම අපේ දුව ලපුතාලා ලියනවා කඳ උඩින් හිරු පායා එනවා කියලා ලියනවා අනිවාර්යෙන් කඳුකරේ දරුවෝ එහෙම කන්දෙන් උඩට හිරු ඉහළට එන බව පේනවා. කන්ද උඩින් හිරු පායා එයි. ඕක ඔයිට වැඩි ලියන්න බැරිද ටිකක් නිර්මාණාත්මකව ලස්සනව. මේ බලන්න මේකම
කඳු පෙළ මතින් හිරු කුමරු මිහිතලය දෙස ඉබී බලයි බලන්න මේකමයි මේ වෙන කිසිම වෙනසක් නැහැ මේකේ නිර්මාණාත්මක බවව මේකේ නිර්මාණාත්මක බවක් නැති වුණා ඒක නිර්මාණාත්මක බවක් නැත එතකොට අපි මේ වාක්‍ය දෙක අතර වෙනස හඳුනා ගන්න ඕන වෙනස හඳුනාගෙන මේ විදිහට වෙනස්ව ලියන්න ඕන දැන් අර පහත් බිමක ඉන්න අපට ඈත කඳු දිහා බලාගෙන ඉන්නකොට ඉර පේනවා කන්දට උඩින් එනවා ඉතින් අපි මේ දැකපු දේ දැකපු විදිහටම ලියනවට වඩා දැකපු දේ වෙනත් විදිහකට දකින්න පුරුදු වෙන්න ඕන දැකලා ඒකට සුදුසු උපමාවක් යොදලා එහෙමත් නැත්නම් උපමාවක් නැති වුණත් කමක් නැහැ ඒ දැකපු දේ දැකපු විදිහට නොලියනවට වඩා දැකපු දේ වෙනත් ආකාරයකින් දැකලා අලුත් විදිහට ලියනවා නම් ඒක තමයි නිර්මාණාත්මක බව කියලා කියන්නේ පුතේ අන්න එහෙම අලුත් විදිහට අලුත් වචන පාවිච්චි කරලා අපි ලියන වාක්‍ය ලියන්න ඕන වාක්‍ය රචනය එහෙම ලියන්න ඕන එතන නිර්මාණාත්මක බවක් තියෙනවා ඔබට නිසැකව මේකට ලකුණු ලැබෙනවා ඉතින් පුතේ තව ගොඩාක් මේ රචනය ගැන ඔබට කරුණු කතා කරන්න තියෙනවා රචනා මාතෘකාව ගත්තහම දිශාව හොඳට අඳුනා ගන්න මේක යන්නේ කොහොමද කියන එක කොයි පැත්තටද කියන එක ඒත් එක්කම බොහෝ දේ ඔබ කියවන්න ඊට පස්සේ බොහෝ වචන එකතු කරගන්න කරුණු සංවිධානය කරගන්න සංවිධානය කරලා ලස්සන රචනයක් දිනපතාම ලියන්න එහෙම ලියලා හුරු වෙන්න අපි ඉදිරියේදී ඔබට මමත් සමගම රචනයක් ලියන්න අවස්ථාව සලසලා දෙනවා ඒ අවස්ථාවට අපි ලියමු මේ නිර්මාණාත්මක රචනා ඒ වගේම ශාස්ත්‍රීය රචනා චරිතාරෝපිත රචනා ඔය හැම රචනයක්ම මා සමගම ලියන්න අපි දරුවන්ට අවකාශ සලසලා දෙනවා එතනදී ඔබට පැහැදිලිව වටහා ගන්න පුළුවන් අපි අතින් සිද්ධ වෙන අඩුපාඩු මොනවද මේ අඩුපාඩු මගහරවාගෙන ලස්සන රචනයක් කොහොමද අපි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේට ලියන්නේ කියලා ඒ හුරු ඔබට ලබා දෙන්න අපි නිරන්තරව කටයුතු කරනවා කියන එක මේ මොහොතේදී මතක් කරනවා ඒත් එක්කම පුතේ අද දවසට අපේ කටයුතු ටික මෙතනින් අපි සමාප්ත කරනවා ඉදිරි පියවර ඉදිරියට තබමින් අද දවසේ මේ රචනය ගැන ඔබට කියා දුන්න කරුණු පිළිබඳව තේරුණා නම් ඒ වගේම ඔබට යමක් කියන්න තියෙනවා නම් අපට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා මේ මොහොතේදී මතක් කරනවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන් පුතේ